විදුර විදුහල කොළඹ පළමු වන මධ්‍ය වාර පරීක්ෂණය 20:21 භාෂා කුසලතා සිංහල ඉහළ ලදරු අංශය හිතවත් දෙමාපියනි ප්‍රශ්න පත්‍රය කරවීමේදී දී ඇති උපදෙස් අනුගමනය කරන්න නියමිත වේලාවකදී प्रश्न पत्र आरंभ करन्न गुरुतुमिय प्रश्नेन प्रश्नयट कियवनवा एत गुरुतुमियट हुंदिन संबंधी प्रश्नवलट पिलितुरु सपेन लेस दरुवाट पवसन्न पिंतूर पाट किरीम संदहा दरुवाट पाट पेंसल पमनक लबा देन्न अनिकुत पाट माध्यन भाविता नोकरन्न අපිටන් කරන්න යන්නේ භාෂා කුසලතා සිංහල ප්‍රශ්න පත්‍රයයි පුතේ අපේ පළමු ප්‍රශ්නය තමයි කොටුව තුල ඇති සමාන රූප දෙක පාට කරන්න බලන්න පළවෙනි කොටුව ඒ කොටුවේ තුලේ එක වගේ සමනල්ලු දෙන්නෙක් ඉන්නවා ඒ එක වගේ ඉන්න සමනල්ලු දෙන්න පමන පුතාල පාට කරන්න අපි දැන් දෙවන කොටුවට යමු දෙවන කොටුව ඇතුලේ සතුන් කිහිප දෙනෙක් ඉන්නවා ඒ සතුන් අතරින් එක වගේ සතුන් දෙදෙනෙක් ඉන්නවා ඒ සතුන් දෙදෙනා පමන පාට කරන්න අපි දැන් තුන්වන කොටුවට යමු. පුතේ තුන්වන කොටුව ඇතුලේ එළවලු වර්ග කිහිපයක් තියෙනවා. ඒ එළවලු වර්ග අතරින් එක වගේ එළවලු වර්ග දෙක පමණ පාට කරන්න. අපේ අන්තිම කොටුව ඇතුලේ තියෙන්නේ පළතුරු. ඒ පළතුරු අතරින් समान पलतुरु वर्ग देक पमना पाट करन्न අපේ දෙවැනි ප්‍රශ්නය වෙනස් රූපයේ සොයා රවුම් කරන්න බලන්න අපේ පළවෙනි කොටුව දිහා පුතේ ඒ කොටුව ඇතුලේ පළතුරු වර්ගයක් තියෙනවා ඒ පළතුරු වර්ගයේ එක ගෙඩියක් වෙනස් දැන් පුතාලා පුතාලගේ පැන්සල අරගෙන ඒ වෙනස් ගෙඩිය සොයා රවුම් කරන්න දැන් අපි යමු දෙවෙනි කොටුවට ඒ කොටුව ඇතුලේ පීරිසි සහ කෝප්ප තියෙනවා ඒවා වලින් වෙනස් රූපය සොයා රවුම් කරන්න දැන් බලන්න මේ රෝස මල් දිහා ඒ රෝස මල් අතරින් එක රෝස මල වෙනස්. ඒ වෙනස් රෝස මල දැන් පුතාලා රවුම් කරන්න. අපේ අන්තිම කොටුව ඇතුලේ තියෙන්නේ ඔරලෝසු. දැන් ඒ ඔරලෝසු වලින් වෙනස් ඔරලෝසුව සොයා රවුම් කරන්න. තුන්වෙනි ප්‍රශ්නය ගැලපෙන රූප කොටස් යා කරන්න පුතාලට පේනව නේද වම් අත පැත්තේ තිබෙන රූප කොටස් ඒ රූප කොටස් වල ඉතිරි කොටස් දකුණු පැත්තේ තියෙනවා දැන් පුතාලා
ඒ රූප කොටස් වලට ගැළපෙන ඉතිරි කොටස දකුණු පැත්තෙන් සොයා යා කරන්න. අපේ හතරවෙනි ප්‍රශ්නය. දී ඇති රූපය පටන් ගන්නා නිවැරදි අකුර සහිත කොටුව තෝරා පාට කරන්න. බලන්න මේ කොටු හතර දිහා. ඒ කොටු හතරේ මැද රූපයක් තියෙනවා. දැන් පුතාලා ඒ එක් එක් කොටුවේ මැද ඇති රූපය පටන් ගන්නා අකුර සොයා පාට කරන්න. අපේ අන්තිම ප්‍රශ්නය. කඩ ඉරි මත ලියන්න. පුතේ මේ තියෙන අකුරු කිහිපය ලස්සනට කඩ ඉරි මත ලියන්න. පුතාලට පේනව නේද? ට ඌ ව ප ඒ අකුරු ලස්සනට නිවැරදිව කඩ ඉරි මත ලියන්න. දයාබර දුවේ පුතේ, ගුරුතුමිය ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න කියවා අවසන්. සියලුම දෙනා නිවැරදි පිළිතුරු සපයන්න ඇතැයි සිතනවා. දැන් නැවතත් මුල සිට ප්‍රශ්න පත්‍රය බලා ඔබ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇතිදැයි සැකහැර දැනගන්න. ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ නම් දෙමාපියන්ට බාර දෙන්න. සුබ දවසක්.